විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ පක්ෂයේ ඊයේ දවස් 25 සහ අද දවස් 26 ඒ වගේම ඔක්තෝබර් 2 සහ 3 කියන දිනවලදී මුළු ලංකාවේම හැම මැතිවරණ කොට්ටාසයකම අපේ පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අමාත්‍යවරයෙක් රාජ්‍ය අමාත්‍යවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගිහිල්ලා ඒ සියලු දෙනා දැනුවත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ගම් මට්ටමින් බිම් මට්ටමින් මේ කොවිඩ් තත්ත්වය අවසන් වෙනකොට පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අපි ආරම්භ කරන්නත් ඒ වගේම 20-22 වර්ෂයේදී අයවැයෙන් ගමට කියන වැඩපිළිවෙල අපේ ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් විශාල මුදල් ප්‍රමාණයක් ගමට දෝලණය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒකත් එක්කම සමගාමීව පක්ෂයේ ක්‍රියාවලියත් මේ වෙනුවට ක්‍රියාත්මක කරනවා. නෑ එහෙම නෑ සාමාන්‍ය ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදීව ඉන්න අපේ සන්ධානයක ඕනම කෙනෙකුට පුළුවන් තමන්ගේ මතය ඉදිරිපත් කරන්න. හැබැයි ඉතින් ඒ මතය ඉදිරිපත් කරන්න ඕන හැම වෙලෙම අපේ පක්ෂය ඇතුලේ. කවුරු හරි එළියට කියලා කිව්වොත් තමයි ඔය වගේ මගෙන් අපෙන් අහන්නේ. විපක්ෂ නායකතුමාට හිරිකිතක් තියෙනවා නම් ඕක කියන්න බැරි වෙයි. හිරිකිතක් තියෙනවා නම් අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේ ආණ්ඩුව අපි මේ විකුණගෙන කන ප්‍රතිපත්ති ඉන්න ආණ්ඩුවක් නෙවෙයි. ඒ විකුණගෙන කාපු උන්නහැලා තමයි ඔය විපක්ෂ නායකතුමා හිටපු එක්සත් ජාතික පක්ෂේ අම්බන්තොට වරායේ ගෙඩියකට විකුණගෙන කෑවේ. ඒ වගේම එතුමාගේ පියාගේ කාලේ එතුමාගේ පියාලගේ කාලේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ තමයි මේ රටේ ආයතන 108ක් විකුණලා තියෙන්නේ. වාණි සංස්ථා විකුණලා තියෙනවා. ඒ වගේම කඩදාසි සංස්ථා විකුණලා තියෙනවා. මේ වගේ අනන්ත අප්‍රමාණ දේවල් විකුණලා තියෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ශ්‍රී ලංකන් එයාලයින්ස් අපේ අතට නැවත ගත්තා. ඒ වගේම ඉන්ෂුරන්ස් කෝපරේෂන් ගත්තා. මේ වගේ නොයෙක් දේවල් කරා. අපි කිසිසේත්ම මේ රජයේ හැටියට අපි විකුණන ප්‍රතිපත්තිය නෙවෙයි ඉන්නේ. අපේ පෞද්ගලික ආයෝජකයන්ට අපි ආරාධනා කළා අපි රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ව්‍යාපාර ක්‍රියාත්මක කරනවා. කිසිසේත්ම ආනයනයේ අපනයනයේ ගැටලුවක් නෙවෙයි තියෙන්නේ. වරායට ඕනම දෙයක් ආවම මේ කොවිඩ් තත්ත්වයේ තිබුණත් අපි වරායේ වැඩ කටයුතු පැය 24 තුලම ක්‍රියාත්මක වෙනවා. ලංකාවට ආනයනය කරන යම් යම් භාණ්ඩවල ඒ අයට රේගුවෙන් නිදහස් කරගන්න බැරි වීම තුල තමයි වරායේ ඉර වෙලා තියෙන්නේ. එම නැතුව වරායේ ප්‍රමාදයක් නෙවෙයි. බොහොම පහදිලිව ගරු රමේෂ් පතිරණ ගරු මගේ සහෝදර අමාත්‍යතුමාගේ ඉල්ලීම අනුව ගාල්ල වරාය සංචාරක වරායක් බවට අංග සම්පූර්ණ සංචාරක වරායක් බවට දියුණු කරන්න අවශ්‍ය කරන කැබිනට් පත්‍රිකාව පහුගිය සතියේදී අපි අනුමත කරගත්තා. ඒ අනුමත කරගත්ත විතරක් නෙවෙයි අපි මේක පොළොවේ ක්‍රියාත්මක වෙන විදිහට ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරන අවශ්‍ය කරන වැඩ කටයුතු සූදානම් කරනවා.